සතියක විරාමයකින් අනතුරුව මන්සන්ධිය වැඩසටහනින් අද අපි ඔබ හමුවන්නට ආවේ කොළඹ හත විජේරාම මන්සන්ධිය සිට. ඔබේ දැනුමට බුද්ධියට ආමන්ත්‍රණය කරන්නට කරුණුකාරණා රාශියක් මන්සන්ධිය වැඩසටහනේ අද අන්තර්ගතයි. එන්න මාත් සමග මේ සිවුද්දික තොරතුරු එකට මුණ ගැසෙන මන්සන්ධිය. ස්මාර්ට් ෆෝන් අද සියලු දෙනාම පාහේ පාවිච්චි කරනවා. විශේෂයෙන් දුරකථන ඇමතුම් ගන්න, ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ්බඩවලට පිවිසෙන්න තොරතුරු දැනගන්න. එනුත් විශේෂ වන්නේ ස්මාර්ට් ෆෝන් එක ඡායාරූප ලබා ගන්න. ඡායාරූප ලබා ගැනීමේදී ස්මාර්ට් දුරකථනයේ කැමරා දෙකක් තිබෙන්නේ ඇයි කියලා ඔබ දන්නවාද? මේ ඔබ නොදත් ඒ තොරතුරු පිළිබඳවයි මන්සන්ධිය වැඩසටහනින් දැන් තොරතුරු ගෙනෙන්නේ. ඔබ කැමරාවක් මිලදී ගන්නට ගියා නම් කඩසාප්පුවල මිලිමීටර 24 හෝ මිලිමීටර 39 වැනි අගයක් කාච වර්ග කිරීමට යොදා ඇති ආකාරය දක්නට ලැබෙන්නට ඇති. ඉන් ඡායාරූප ප්‍රතිදානීය වර්ග කර දැක්වීමද සිදුවෙනවා. මෙම අගයන්ගේ අදහස් වන්නේ කාචයේ නාභිදුරයි. එනම් කැමරාවේ කාචයේ සහ ඡායාරූප සංවේදකය අතර ඇති දුරයි. සරලව කිව්වොත් ලෙන්ස් එකේ නාභිදුරෙන් දේවල් දෙකක් අදහස් වෙනවා. ඒ දර්ශනයකින් කොපමණ කොටසක් එක ඡායාරූපයකට නගනවාද සහ ඔබ දකින කොටස කතරමේට ලංකර දක්වන්නට හැකිද යන්නයි. නාභිදුර කෙටි කාචයක් සහිත කැමරාවකට පුළුල් පරාස්සයක ඡායාරූප ගන්නට පුළුවන්. ඒ වගේම දිගු නාභිදුරක් ඇතිවිට ඈත තිබෙන දෙයක් පවා සුපහැදිලිව ඡායාරූපයකට හසු කරගන්නට පුළුවන්. DSLR කැමරා සඳහා සාමාන්‍යයෙන් තිබෙන්නේ පරාස්සයන් සහිත නාභිදුර අගනුයි. කැමරාවකට දුර ඇති වස්තුවක් දකින්නට ක්‍රම දෙකක් තිබෙනවා. බොහෝ ස්මාර්ට් දුරකථන ඩිජිටල් zoom හෙවත් මෘදුකාංගය මගින් ඡායාරූපය crop කර තිරය මත ගෙනීම පාවිච්චි කරනවා. එහිදී සම්පූර්ණ resolution එකින්ම කොටසක් විශාලනය කරනු ලබනවා. එවිට තොරතුරු නැතිව යාම, දුර ඇති දේවල් බොඳ වූ හෝ අපැහැදිලි ලෙස කැමරාවේ සටහන් වෙනවා. DSLR වැනි කැමරාවලට ඔප්ටිකල් zoom පාවිච්චි කරන්නට අවස්ථාවක් තිබෙනවා. මේ සඳහා භාවිත කරන්නේ telephoto කාචයයි. ඒවායෙන් ඡායාරූපයේ නාභිදුර වැඩි කරගනු ලබන නිසා ඡායාරූපයේ ගුණාත්මකභාවයට හානියක් සිදු නොකර ලං කරගන්නට හැකියාව ලැබෙනවා. ස්මාර්ට් දුරකථනවලට ඒවායේ භාවිත කරන ටෙලිෆොටෝ කාචයෙන්ම පාවිච්චි කරන්නට හැකියාවක් නැහැ. දැන් තිබෙන බොහෝ දුරකථනවල දෙවැනි කැමරාවක් දක්නට ලැබෙනවා. එහි වැඩි නාභිදුරක් තිබෙන අතර නවතම iPhone 10 දුරකථනයකින් ඡායාරූපයක් ගනිද්දී දෙගුණයක ඔප්ටිකල් zoom විශේෂාංගය සිදු කරන්නේ ප්‍රධාන කැමරා වෙනුවට දෙවැන්නට මාරු වී එමගින් එහි ගුණාත්මකභාවයට හානි නොවූ ඡායාරූප ප්‍රතිදානයක් ගෙනීමයි. Google Pixel 3 දුරකථනයේ නම් ඇත්තේ තනි කැමරාවක් පමණයි. නමුත් එහි මෘදුකාංගයට දෙවන කැමරාවක ජවයම තිබෙන නිසා ලංකරද්දී සිදුවන තොරතුරු හානිවීම පූර්ණේ කරන්නට හේට හැකියාව ලැබෙනවා. නමුත් ඔප්ටිකල් zoom වලට සමාන කළ හැකි ගුණාත්මක බවක් දෙන්නේ නැහැ. මෙගාපික්සල් අගය 48ක් වැනි විශාල අගයන් සහිත දුරකථන සිදු කරන්නේ ඡායාරූපයේ පික්සල ප්‍රමාණය වැඩි කරමින් එය තවත් ලංකරද්දී සිදුවන හානිවීම පියවා ගන්නට උත්සාහ කිරීමයි. මිනිසාට ත්‍රිමාණ දෘෂ්ටියක් ලැබුණේ S2ක් තිබෙන නිසායි. එක් ඇසක් වසාගත් විට අතේ දෙඇඟිලි දෙකක් එකිනෙකට ලංකර ඇඟිලි තුඩු ස්පර්ශ කිරීම අපහසු බව ඔබ අත්විඳ ඇති. ඒ දුර පිළිබඳ නිසි සංවේදනයක් නොලැබෙන නිසායි. ඒ වගේම තනියහැක් වහගත්තාම දෙයක් ඇත්තේ ඈතින් බව අපිට නොතේරී යන්නේ නැහැ. මොලේ නිසා එවන් අවබෝධයකුත් ලැබෙනවා. ඉතින් දුරකථනයට මේ ආදේශ කර බැලුවොත් දුර ඇති දෙයක් තනි කැමරාවකින් හඳුනා ගැනීම පික්සල් වැනි දුරකථනවලට හැකි වුණේ හරියට අපි මොලේ පාවිච්චි කළා වගේ එහි මෘදුකාංගය නිසායි. නමුත් ඒ වඩාත් සාර්ථක කරගන්නට බොහෝ දුරකථනවලට ගැඹුර හඳුනා ගැනීමේ සංවේදකයක් හෙවත් ඩෙප්ත් සෙන්සර් එකක් අඩංගු වෙනවා. මෙමගින් සිදු කරන්නේ කැමරාව මානන ලද වස්තුව සහ එහි පසුබිම අතර ඇති දුර වෙනස අවබෝධ කරගෙන ප්‍රොටේට් ඡායාරූප ගනිද්දී පසුබිම බොඳ කිරීමයි. H ඩිඩෙක්ෂන් හෙවත් ධාරය හඳුනා ගැනීම ලෙස හඳුන්වනවා. 2018 වසරේ ආ බොහොමයක් දුරකථනවල දෙවැනි කැමරාවක් ලෙස තිබුණේ මෙයයි.
මිල අඩුඒවායේ ප්‍රධාන කැමරාවට සාපේක්ෂව අඩු මෙගාපික්සල් ගණනක් සහිතව මෙම කැමරාව අඩංගු කෙරුණා. තනි වස්තුවක ඡායාරූපයක් ගන්නවා වෙනුවට නගරයක් වැනි පුළුල් ස්ථානයක් සමූහ ඡායාරූපයක් සටහන් කරගත යුතු අවස්ථාවකදී අපි යොදාගත යුතු වන්නේ නාභිදුර බොහොම අඩු කාචයක්. මේවාට වයිඩ් ඇංගල් කාචයයි කියනවා. ඡායාරූපයක කොටසක් විශාලනය කරනවාට ස්මාර්ට් දුරකථනවලට මෘදුකාංග හරහා ලං කිරීමේ හැකියාව තිබුණද වයිඩ් ඇංගල් ඡායාරූපයක් ගන්නවා නම් ඒට කිසිම හැකියාවක් නැහැ. ඊට කාචයක සහාය අත්‍යවශ්‍යයි. මේ නිසා ඇතැම් දුරකථනවල වයිඩ් ඇංගල් කාචයක් සහිත කැමරා ඇසක් අඩංගු කරනවා. මෑත කාලීනව සෙල්ෆි කැමරාවට පවා මෙම කාච අඩංගු වනු දක්නට ලැබෙනවා. වර්ණ නොදකින මොනොක්‍රොම් කාච කළු සුදු ඡායාරූපකරණය ස්මාර්ට් දුරකථනවලට ගෙනාවා. අතීත ඡායාරූපවල හැඟීම ඊට වඩා ඡායාරූපමය වශයෙන් අවස්ථාවකට විශේෂ රසයක් අඩංගු කළ හැකි කළු සුදු ඡායාරූපකරණය මේ හරහා වටිනාකම් ලැබුවා. මෘදුකාංගයකින් සිදුකරනවට වඩා වැඩි සාර්ථකත්වයක් මෙම කාචවල ප්‍රතිදානයන් ලෙස ලැබුණා. ගිනිකඳු පිපිරීමෙන් අපූරු නිර්මාණයන් බිහිවෙනවා. ඔබ මෙතෙක් ඒ ගැන දැන සිටියාද? මනසන්දිය වැඩසටහනෙන් මේ තොරතුරු ගෙන එන්නේ ඒ පිළිබඳව. ගිනිකන්දක් යන නම ඇසූ පමණින් ඔබට දැනෙන්නේ 10කි. දැන් ඔබට සිහිපත් වන්නේ මෙකී 10න් මිදීමට නම් ඔබ සුවදායි පරිසරයක් කරා ගමන් කළ යුතු බවකි. එසනින්ම ඔබේ සිහියට නැගින්නේ කවුරුත් දන්නා හිමෙන් වැසී නිද්‍රාවට පත්වී සිටින ෆුජියේ සුන්දරත්වයයි. සෑම ගිනි කන්දක්ම අභ්‍යන්තරයෙන් පැසුණු ලෝදියෙන් සන්නත්ත භයංකර කුහරයක් බව සැබෑවකි. එහෙත් ඔබ පය තබන පස්පිඩක් පාසා සිහිපත් කරගත යුතු කරුණක් වන්නේ එකී ලෝදිය නිවිකිය ඉක්බිති ජීවය අස්වැද්දිය හැකි ආකාරයේ පාංශු සම්පත් නිර්මාණය වීමේ හැකියාවෙන් යුක්ත බවයි. එපමණක් නොව ගනි භවනය වන ලෝදිය විවිධ වර්ගයේ ඛනිජ සංයුතීන් බිහි කිරීමටද ඉවහල් වනවා. සොබහදාම අපූරු කලාකරුවෙකි. ඇතැම් විට ලෝදිය අපූරු රටාවකට ගණීභවනය කිරීමට සොබහදාම සමත් වෙනවා. ජෑන් ක්‍රොෂ්වේ යනු එවන් අපූරු ස්වභාවික නිර්මාණයකි. මෙය වර්ෂ 1692 ඩෙරි නැමැති බිෂොප්වරයා විසින් ගවේෂණය කරන ලදී. මහා බ්‍රිතාන්‍යයට අයත් උතුරු අයර්ලන්තයේ උතුරු වෙරළ තීරයේ පිහිටා තිබෙන ඇන්ට්‍රිම් කන්ට්‍රිහි මෙම අපූරු නිර්මාණය පිහිටා ඇත. එකිනෙක සම්බන්ධ වූ බැසෝල්ට් ගල්පේලි 40,000ක් පමණ මෙහි පවතින අතර මෙකී ස්වභාවික නිර්මාණය බුෂ්මිල්ස් නගරයට ඊසාන දෙසට වන්නට කිලෝමීටර් 4.8ක් පමණ තෙක් විහිදී පවතී. පුරාවෘත්තයන්ට අනුව දැක්වෙන්නේ මෙම නිර්මාණය මැක්කූල් නැමැති අයර්ලන්ත ජාතික යෝධයා විසින් සිදුකරන ලද බවය. කෙසේ නමුත් පුරාවෘත්තයන්ගෙන් මිදුණු විද්‍යාඥයන් විසින් මෙම සයිකෝන් ස්තම්භ සංකීර්ණයේ නිර්මාණ වීම පිළිබඳව වඩාත් විද්‍යාත්මක සහ තාර්කික හේතුන් දැක්වීමක් සිදු කරනු ලබයි. ජාමිතික සමානත්වයක් පෙන්නුම් කරන හැඩතල සහිත පාෂාණ ස්ථීර ලොව පුරා ගිනි කඳු පිපිරීමෙහි අවශේෂයන් අතර තිබී සොයාගෙන ඇත. ලෝදිය නිවි යාමත් සමග බහුකෝණික හැඩතල සහිත මෙවන් නිර්මාණයන් බිහිවීම ස්වභාවිකය. නමුත් මෙම ස්ථානයේ පවත්නා විශේෂත්වය වන්නේ එය අතිවිශාල භූමි ප්‍රදේශයක් පුරා ඒකාකාරී ස්වරූපයෙන් පැතිර තිබීමත් ඒ හේතුවෙන් ඊට ලැබී ඇති විශේෂිත පෙනුමත් නිසාය. ලෝදිය නිවී ගොස් මැක්මා බවට පත්වන අතර මැක්මා කවර අවස්ථාවේදී මෙවන් ජාමිතික හැඩයකට බිඳී යන්නේ දැයි යන්න තවම භූවිද්‍යාඥයන් ඉදිරියේ ප්‍රශ්න සහගතය. ප්‍රවීණගත් කතුවරයෙකු වන මහාචාර්ය යන් ලැවෙල්ලිට අනුව මෙවන් සැකසීම් සිදුවන්නේ කෙසේද යන්න දීර්ඝ කාලයක සිට පවතින පැනයක් වන අතර ලෝදිය මෙසේ බිඳී යන්නේ අධික උෂ්ණත්වයේදීද සාමාන්‍ය උෂ්ණත්වයේදීද නොයසේ නම් සිසිල්වන විට දැයි යන්න දැන ගැනීමට දීර්ඝ කාලයක සිට ඔවුන් විසින් උත්සාහ කරන බවද ඔහු පවසා තිබේ. කෙසේ වෙතත් ස්වභාවික පරිසරයේ අපූර්ව නිර්මාණයන් පිළිබඳව නිදසුනක් දැක්වීමට මෙය තවත් එක් කරුණකි. අපේ ආදි මුතුන් මිත්තන්ගේ ලේ කඳුළු මතින් ගොඩ නැගුණු නටබුන් පිළිබඳව ඔබ වෙත ගෙන එන අපේ උරුමය විශේෂාංගය දැන්. මෙරට හමුවන නිශ්ශංක මල්ල රජුගේ විශාලම සෙල්ලිපිය වූ පොළොන්නරුව ගල්පොත පුවරු සෙල්ලිපිය සත්මහල් ප්‍රාසාදය හා
හැටදාගේ ආසන්නයේ දැකගත හැකි වෙයි. මෙම සෙල්ලිපිය සහිත ගල්පුවරුව සෑගිරියෙන් එනම් මිහින්තලයේ සිට ගෙනා බව සඳහන් වුවත් කිලෝමීටර 100ක පමණ දුර සිට ගෙන ඒම අසීරු කාර්යයක් වන බැවින් ඇතමුන් මත පළ කරන්නේ පොළොන්නරුව ආසන්නයේම පුරාතනයේ තිබෙන්නට ඇති සෑගිරිය නම් ස්ථානයකින් ගෙන එන්නට ඇති බවයි. මෙම ගල්පොත කොටස් තුනකට බෙදී ඇති අතර එහි අක්ෂර 4300ක් පේලි 72ක් පුරා දැකගත හැකි වෙයි. මෙම ගල්පොත දිගින් අඩි 26යි අඟල් 10ක් වන අතර පළලින් අඩි 4යි අඟල් 7කි. ටොන් 15ක් පමණ බරකින් යුක්ත වන මෙම ගල්පුවරුවේ සාමාන්‍ය ඝනකම අඩි 1යි අඟල් 9ක් පමණ වෙයි. ගඩොල් බැම්මක් මත ඔසවා තබා ඇති ගල්පොතෙහි වමේ සිට දකුණට ගමන් කරන ආකාරයෙන් නිර්මාණය කෙරුණු 200ක් පමණ වූ හංස පේලි දෙකකි. සෙල්ලිපියේ පටු පැත්තේ මතුපිට දෑතින් මල් දරා සිටින ලක්ෂ්මී දෙවංගනගේ රුව කොටා ඇති අතර දෙපසින් ඇය දෙසට හැරී ජලබඳුන් දෙකකින් ජලය වත් කරන ඇත් යුවලකගේ රූපයන්ද නිර්මාණය කර තිබේ. මෙම නිර්මාණය සෞභාග්‍යයේ සංකේතය ලෙස සැලකෙන ගජලක්ෂ්මී ස්නානය කරන ආකාරය යැයි ද හැඳින්වෙයි. මෙම ගල්පොත පුවරු ලිපිය ක්‍රිස්තු වර්ෂ 1187ත් 1196ත් අතර කාලයේ රජ කළ නිශ්ශංක මල්ල රජු පිහිට වූ ලෙස සැලකෙන අතර මෙහි ඇති අක්ෂර මධ්‍යකාලීන සිංහල වන අතර භාෂාව සඳහා සංස්කෘත මිශ්‍ර සිංහල කාව්‍යමය භාෂාවක් යොදාගෙන තිබේ. එම පුවරු ලිපිය මගින් නිශ්ශංක මල්ල රජුගේ පරම්පරාව ලක්දිවට පැමිණීම පිළිබඳව රාජ්‍යත්වය ලැබීම පිළිබඳව කාලිංග වංශිකයන්ට රාජ්‍ය පාලනයට ඇති අයිතිය ඔහුගේ වීරක්‍රියා පුණ්‍ය කටයුතු බදු සහනාදිය ජනතාවට දැනුම් දී තිබෙයි. අතීතයේ මෙම සෙල්ලිපිය ඇති අකුරු සඳහා ලෝහමය දියරයක් පුරවා තිබෙනු බවද හඳුනාගත හැකිවන අතර සෙල්ලිපියේ ආරක්ෂාවට පියස්සක්ද පුරාතනයේ තිබුණු බවට සාධක හඳුනාගෙන තිබෙයි. හෙළ ඔසුව දිව්‍ය ඖෂධයක් බව ඔබ දන්නවාද? මේ පිළිබඳව තොරතුරු ගෙන එන ඔසුවක වගතුක විශේෂාංකය. ටර්මිනාලියා අර්ජුනා යන උද්මින්ද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කුඹුක් අඩි 40ත් 50ත් තරම් උසට වැඩෙන විශාල ශාකයකි. කුඹුක් පොත්තේ ඖෂධීය ගුණය අගනා වෙයි. එහි කැල්සියම් කාබනේට් අඩංගු වෙයි. කුඹුක් ලීය තදය ශක්තිමත්ය. එහි අරටුව රතු පාට හුරු දුඹුරු පාට වෙයි. ජලයට හොඳින් ඔරොත්තු දෙයි. කුඹුක් පොතු හා මුල් කෂාය පත්තු මැල්ලුම් හා ආලේපන රසකට යොදා ගනු ලබයි. කුඹුක් සිසිල්ය, කසටය, සෙම්පිත් නසයි, හෘදයට හිතකරයි, වන ශුද්ධ කරයි, කැඩුණු බිඳුණු ඇට සන්ධි කරයි, ශක්තිය වඩවයි, හෘදයාබාධ, ලේ මතිකම, විෂ,
මේ දේ වැඩිකම රුධිර දෝෂ, තාප, වනහා මුත්‍ර අඩස්සය සුවපත් කරයි. පිපාසය සමනය කරයි. එහෙත් වාතය කුපිත කරයි. මන්සන්දිය වැඩසටහනෙන් අදට මමෝබෙන් සමුගන්නටයි මං සූදානම් වන්නේ. ඒ නැවතත් සද්දිනකින් හමුවේ මේ බලාපොරොත්තුවෙන් මන්සන්දිය වැඩසටහන පිළිබඳව ඔබට දැනෙන අදහස් සහ යෝජනා අප වෙත යොමු කරන්න නිෂ්පාදක මන්සන්දිය වැඩසටහන බෞද්ධ අරූපවාහිනිය අර්ජී සේනානායක මාවත කොළඹ 7 යන ලිපිණයට. එහෙනම් ගිහින් එන්නම් ඔබට සුබ සතියක්.